සධනාටම සුභ දවසක් පාතනා කරනවා මම සමගේ ජනවලවේග පක්ෂයේ නීතිලයකම් ජනාධිපති නීතිතඥ තිසත් විජයගුණුවක්දන සරත් පීර්සය කර අමාත්‍යවරයා දෙදස් විශයකේ නොවම්බර් මාස කොළොස් සෙන්දා පාලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා අපාද රක්ෂණ දෙපාත්මේතුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේෂයකර මහත්මයාන්ට මහත්මාව සඳහන් කරමින් ශානි අබේෂකර මහත්මය ඇතුලු අපරාධ පරීක්ෂණන් දෙපාත්මේන්තුවේ පොලිස් කණ්ඩායම සහරන් පිළිබඳව පාස් කුපහාරයට පිළිබඳව නිසි ආකාරයට විමශනය කරලා නෑඒ විමශනය කරානං තුන් සීකට ආසන්න මිනිස්සුන්ගේි ජීවිත බේරගඩ තිබුණ කියලා. ඒ ප්‍රකාශයෙන් පස්සේ ප්‍රකාශයෙන් පස්සේ දිනගන්නාවකට පස්සේ ඉතාම කෙටිකාලයක් තුළ අපරාධ පීක්ෂණ දෙපාත්ේතුවට නිනාාමක පෙස්සමක් ලබෙනවා සරත් වීරසය කරා මාත්‍යවරයා ශා අ මහත්මයාට විරුද්ධව කරපු ඒ සියලු චෝදනා ඒ ආකාරයෙන්ම සඳහන් කරමින්. වැදගත්ම කාරණාව තමයි මේක නිර්නාාමික පෙස්සමක්. තැ නිර්නාමික පෙස්සමූඩ සීයිදිය පරීක්ෂණ පවත්වනවා. සියයිදිය පරිීක්ෂණ පවත්වන්න කොට පෙස්සමයි සඳහන් කරලා තියෙන ශානිී අබේෂයකට මහත්මයා පිළිබඳබව. මහත්මයාගේෙන් හෝ ඔහුගේ ඔහුට ඉන්න ඉහෙලින් ඉන්න ඔහගේ සුපයිසිං ඔෆිසිස්ලා ඔ අදීක්ෂණයයට ලක් කන්න නිර්ධාරි මහතුන්ගෙන් හෝ ප්‍රකාශටහන් කරගන්න නෑ. එලට ශානි අබේෂකර මහත්මයාගේ හෝ ඉහල් නිර්ධාගින් ප්‍රකාශයක් ව සටහන් කරගන්න නැතුව ශාන්‍යබේෂක ක මහත්ට පාලිින් නිධරීගෙන් පමණක් ප්‍රකාශටහන් කරගෙන. සයායිඩිය කහුලියපිේ මහහිසතාිරන්නට කටනු දැකීම කරන. කනුණු දැක්කීමේද කියනවා පාස්කු පහරයට පෙර අපරාධ පඩික්ෂන් දෙපාත්තුමේන්තුවේ නිරධාරීන් ශාන්‍ය බේෂ කර මහතාද තුළුව සහරා පිළිබඳව නිසි ආකාරයට විමාශනය සිද්ධ කරල නෑ ඒවගේ නිලන්ත ජයවධන මහත්මයා දෙදයි දුන්න වාර්තාාවන්නෝ කටයුතු කරලා නෑ කටයුතු නොකිදීම නිසා මේ විනාශය සිද්ධ වෙලා තියෙනවා එ අනු ශානී අභේෂකර මහත්මයා ඇතුළු පිරිසට විරුද්ධ පියවරගන්න කුලිය අපිටේ මයිශ්‍රස්ථාධිකරණනයට අපරාධි පරීක්ෂණ දෙ බාත්මේන්තුව කට්ුණු දක්වනවා. ැ මේ අවස්ථාවේදී ශානී අභේෂකර මහත්මයා මේ කනු පිළිබඳව දැනගත්ට පස්සේ ගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය මානවිහිම කම්නඩුව පවරනවා මේ මානවිහිම් කන්නඩුව පැවර පවරලා එක ඉල්ලි මක් කරලා තියෙනවා අපිට දැනගන්න ලැබිල තියෙන විදිහයට සමුව ශ්‍රස්තවාදී පන්තයක්ත්තේ හු වෙනත් නීතියක් ඇයටතේ අත්තදංගුවට ගැනීමෙන් වලක්වාලන නියෝගයක් නිකුත් කරන්න කියලා අපි දන්නම කවුරුත් ශානි අබේෂය කර කියල කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාත්මේතුව හිටිය විශිෂ්ඨ ගනයේ දක්ෂ අවංක නිර්ධාරිම හත්මයෙක්. දැම්ම පෙස්ස මේ ශානීබේෂය කර මහත්මයා ඉතාම පැහැදිලිව දක්වල තියෙනවා. මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියද නවබ සිද් ච් කාල ඉදන්. කොපමන පරිශ්්‍රමයකින් කොපමණ කැපවීමකින් අපරාධ පරිීක්්ෂණ දෙපාර්තමේන්තුවේ ශාන්‍ය අභේෂක මහත්ම ඇති නිර්ධාරිී මහත්තවරු කටියයුතු කර ලති එනවද කියනක. මේ දෙදාත්දාහටේ නොවැම්බර් මාස ඔය බුදු පිලිම කැරීම සිද්ධිය වෙනකල් අපරාධ පරිීක්්ෂණ දෙපාත්ති පේන්තුවට සහරාන් පිළිබඳව හෝ සහරාන්ගේ N නැශනල් තව්ෆ ජමාත්්‍යයන සංවිධානය සම්බන්ධයෙන් හෝ කරුණුති බිලනෑ. දැන් ඒ පෙස්සමේ ශාන අබේෂය කර මහත්මයා මේ රටේ ජාතිකා රක්ෂාවට බලපානේ ඉතාම බරපත්ල හෙළිදරව කිරීමම් රාශක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මේරට වගක යුතු ජනතාවගේ අවධානය යොමු වෙලා තියනවා. ඒ එක හෙළිදරව් කිරීමක් තමයි අපි දැන්ුව දෙදාදහාටේ දෙසැම්බර් මාසිදී වවුනතිවූ පොලිස්මුරු පලි හිටිය පොලිස් නිර්ධාඩෙන් දෙදනෙකු ඝාතනය කරනවා. ද පෙස්සමේ සනාන් කරනුවනුව ඝාතනය කරලා ඔවුන්ගේ රිවෝල්ඩර් දෙකත් එවගේම නිල්ලඇඳු මේේ තිබ්බ සමර්ර කොටසුත් මේ ගාතනය කරපු ගාතකයන් වි ඇරගෙනයනවා. මේ සම්බන්ධයෙන් සයිඩ අපරාථ පරිීක්ෂන් දෙපාත්මය ඇතුව පීක්ෂණ කරගෙන යනකොට හමුදා බුද්ධාංශයේ වාර්තා තුනක් දෙනවා මේ ඝාතනය සිද්ධ කරලා තියෙන්නේ හිත්තපු AATT සාමාජකයන් විසින් කියලා තුනක් හමුදා බුද්ධාචය විසින් සී අගියත් ලබා දීල තියෙනවා. ඒවගේම මේ ගාතිනය සිදධ වෙල දින කි්ප එකට පස්සේ රාජ්‍ය බුද්ධි සේවේ සේව දැනුන්දීමක් තිබිල තියෙනවා අපරාධ පීක්ෂණ දෙ පාතිමේන්තුවට මේ මරණවලට අදාළ බයිසිකල් අදන කොට න ජැකට්ට එකක කම්බුුණ කියලා දැම් පොලිස් නිල්ල සුනකයන් සමග ගිහිල්ලඩඒ ජැකැත්තක පරික්ෂා කරලා ඒ අනුව යනකොට මේ නිලසුකයන් ගිහින්තියන්නේ අපරාද සිද්ධ ච්චි ස්ානයට නෙවයි ඒ නිලසුනකයෝ ගිහින්තියෙන්නේ හිතපු AT සාමාජිකයක්ගේ ගෙදරට එතන්ට ග යාට පස්සේ ඒ පුද්ගලයන්න අතඩං ගුවට හැරගෙන එතනින්දම් පරිච්චණ පවත්තල තියෙනවා ඊට පස්සේ පාස්කුපහාරය සිද්ද වුනාට පස්සේ ගෆූර්මාම කියලා මේ සහරාන්ගේ ත්‍රස්ථවාදී සංවිධානයට සබන්ධ පුද්ගලෙන්ග අතඩං ගොට ගන්නවා ඒ පුද්ගල අතඩං ගුවඩ ග අතට පස්සේ ඔහු ගැල්ල විිච්ච තොරුදුරවානුව ගන්නවා මේ ගාතන සිද්ධ කළේ සංවිධානය හිතු පටණ සාමාජිකය නෙවයි මේ සහරාන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් කියලා. ඒ තොරතුරුවන්ුව ගිහිල්ල සයිදයට පුළුවන් වෙනවා පොලිස් නිර්ධාරන් දෙන්නාගේ පහරගත්ත රිවෝල්ලර දෙක හොයාගඩ. ඒගේ ඒ ගාතනයට උපයෝගක ගත්ත ටී පනස්ස ගිනියාමිය හොයාගන්න. එකො මේ සහරාන්ගේ වැඩක් කියන එකත් තුොවා ගන්නවා එතට මේ පෙස්ස මේ දක්වල තියෙනවා විශේෂයෙන්ම මේ ගාතන පිළිබඳව සඩ කටයුතු කරන කොට රාජ්‍ය බුද්ධි සේවේසා අප අභ හමුදා බුද්ධාංශයේ කොටස් සමහරක් මේ පරීක්ෂණය මේ ගාතන සම්බන්ධයෙන් කරන පරීක්ෂණය වැරදි අතකට යොමු කරඩ කටයුත්තු කරලා තියෙනවා කියලා මේක ඉතාම බරපතල චෝදනාවක්. ඒවගේම ඒ පෙස්ස මේ සඳහන් කරල තියෙනවා මේ පාස්කු පහරය සිදධ වෙච්ච දවස ටාර්ච මුද හෝදලයටට බෝම්බය පුොටුවන්න පුර ගණඩි කියිය ජමීල් කියන පුද්ගලයා දුරකතුනෑඇමතුමාක් කාවට පසේ පිපරීම කරගන්න නැතුව ඒ හෝටලිම් පිතත්වෙලා අව කියන ඒ පිතත්වෙලාපු ජමී ලනවා දෙහිවල ට්‍රෝෆිකල්ලින් හෝටලේට එතන එයාගේ බෝම්භ භෑගක තියලා එයා යනවා දෙහිවල මුස්ලිම් දේවස්ථානයට මුස්ලිම් දේවස්ථානයේ මේ පුද්ගලයාගේ හැසිරීම ගැන සැකහිතන එතැන්ටාපු මුස්ලිම් මුස්ලිම් බැතිමත්තු මේ පිලි මඳව ඒ ස්ලිම් දවස්ථානයේ ආරක්ෂික නිධාරීයට දන්නනවා. ආරක්ෂික නිර්ධාරිය පරිෂාගරපු හාම ජමීල් කියනවා මේ මම මතැ ඇවිත්තියෙ මගේ මේ නොනත් එකක ප්‍රශ්නයක් වෙලා ඔය බොඩන්න නෝනගෙන් කොල්ල දලලා හන්න කියලා ඒ අනුවේ ආරක්ෂික නිර්ධාරයා දුරකතන ඇමකුතුමක් ගන්නවා ජමීල්ගේ බිරි්දට. ඒවෙලා ජමීල්ග පිරිද හෙළිකරනවා ඒ අවස්ථාව වෙනවට කොටත් බුද්ධාච නිර්ධාඩින් මි ෙරට හි ති එතකොට හවස එවගේ ඒ අවස්ථාවේදම බුද්ධාචච නිර්ධාරන් නැවත දුර කර නැමුතුමක් ඇරගැෙන තියෙනවා මේ ආරක්ෂිකණ නිර්ධාරියයට ඒ ආරක්ෂික නිධාරය හවස පොලිසියට ගහාම පොිසියේද ඇවි හිතය බුද් නිර්ධාරී හම් වෙල තියන අඳුර ගෙන තියෙන. කහට අනුව ගොල්ල කතා කරප ප විදහනුව මෙ මේ තමයි මට කතාගරය කියන එක අඳුරගෙන් තියෙනවා මේ බව ජනාතිපති විශේෂ පරිීෂ්චණ කමිෂණ සභාවවිදිත් ආරක්ෂිධරය ඒ ඒ ආකාරයට සාචි දීල තියනවාඒදොට මේකින් පැල්ලිවෙන්නේ ම පැහැලිවෙන්නේ මොකක්දමි පෙසම කියන දිට තවහි ජමා සංවිධානයේ සාමාජිකයන් ගැන ඒගොල්න්ගේ ගෙවල් දොරවල් ගැන ඒගොල්ල ඉන්න හිටන තැ ැ <ère> ඒ තොරතුරු සියල්ල අප අපේ බුද්ධ්‍යාංශය සහර නිර්ධානි නතය තිබිල තියෙනවා. එතුට ඒ තොරතුරු ඒ සම්බන්ධය විමාශනය කරපු සී අයිදියට ලබාදීම පැහැරහැරලා තියෙනවා. සමටට සහරාන් හොයන්ඩ මේ පෙස්සමේ තියෙන කරුණුවනුව සහරාන්ව අල්ලන්ඩ දී අයිදිය නොගත්ත උත්සාහයක් නෑ. ඒකට අවශ්‍ය සහයෝග බුද්්‍යාංශ වලින් ලබාදීල නෑ කියන කරන තමයි මේකින්. හවුරු වෙන්නේඒ පෙස්සමේ තියෙන කරනුව අඩුව ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඒවගේම තපට පතල කාරණාවක් මේ පෙස්සමි එලිදරව් කරලා තියනවා ඒක තමයි ඇමරිකාවේ Fි අ එක මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තොරතුරැක් ලබා දෙනවා සයිදියට අපාධ පරිීක්ෂන් දෙ පාතිමේන්තුවට සහරාන් සමග නිතරතාර කොමිනිිකේත් කරපු පුද්ගලයෙක් ගැන. ඒක ඇන්නේ මේ බෝභ පිපිරීමට කලින් සහරා්‍යයක්ක නිතර කතාගරපු කොමිනිටකේත්් කරපු පුද්ගලෙක් ගැන තොරතුරු ලබා දෙනවා. ඒ තොරතුරුවන ගෙල්ල සදිනිටටි මේ පුද්ගලයවත් අතරන් ගොඩ ගන්නවා. ඒ පුද්ගලන්ගේ ප්‍රශ්න කරන්න යනකොට හමුදා බුද්්‍යාන්ශයේ ද්ජලෝ යම් නිල්ධාරීන් වගයක් ඒ ප්‍රශ්න කිරීම වලක්වලා මේක රාජ්‍ය ආරක්ෂාව පිළිබත කාරනාව කියලා මේ පුද්ග ලව ඇරගෙන නවා සට එතනනි හැට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවක් ලැබෙන්නේ නෑ එතකොට ඒ පැහැදිුවෙන්ෙ මොකක්ද මේ පැෙසේ තියෙන කරුණුවනුව මේ ප්‍රහාරය සිද්ධ වෙන්න කලින් හමුදා බුද්ධාංශයේ යම්කි සිතනැත්තන්ට සහරන් සමක කතා කරන්නේ යගේ තොරතුරු ගන්න අවස්ථාව තිීලතියෙනවා. එතකොට සහරන්නෙක් ගණු දෙනු කරපු ඒ ගණු දෙනු අහරහා ලැිච්ච තොරතුරු ඇයි මේ පිළිබඳව විමාශනය කරපු සසාහරණත් අඩං ගෝට ගන්න හිටිය කත්තියට අපරාධ පරිීක්ෂණ දෙපාත්මයේ තුරට ලබා නොදුන්නේ. කාටද මේ කරුණු වසංකරන්ට අවශ්‍යතාවේ තිබුණ. ඒ වගේම කාටද සයිද ඇයි මොන හේතුවකටද මේ අපාධ පරීක්ෂන් දෙපාත්මේන්තුව අර පුද්ගලයව පගින් ප්‍රශ්න කරලා එතනින් එයාට සහරංසා මොකදද ඇත්තටම පාස්ක පාරේ සිද වනේ ොකක්ද කියන හොයන්ද එක වැලැක්වේ මොන හේතුවක් නිසාද. මේ ප්‍රශ්න අද මේ රටේ ජනතාවට ඇතිවෙලා තියෙන ප්‍රශ්න දැන් ඊට අමතරව පොඩි හරාන් කියලා තැත්තෙක් මේ පාස්කු පහරෙන් පස්සෙ අතඩංගොට ගන්න මේ පොඩි සාහරාන් කියල කියන්නේ මේ පෙස්සේ මේ තියෙන කරනුුව අනුව සහරාන්ගේ ප්‍රස්තවාදී කල්ලියජ කියන ත්‍රශ්ටවාදී කල්ලිය ප්‍රබල සාමාජිකයෙක් සාහා සම ග්‍රන්ධ්‍ර තිබච්ච පුද්ගලයෙක් ඒ පොඩි සහරාන් ගෙන් ප්‍රශ්න කරකොට ස්ොනික් ස්ොනික් කියන තැනැත් එෙක් සමඟ පොඩිසහරාන් කතා කරපු සිම්ම එකක් අහුවනෝ. මේ සිම්මකස් සාාන්‍යභේෂයක මහත්මයගේ ප්‍රධානත්තයෙන් මේ අපරාධ පරිෂ දෙ පාත්මේතුව පරික්ෂණ පවත්වාගෙන යනොට දැනගන්න හම්බු වෙනවා සිම්ම එකක අන්තිමට පාවිච්චි කරල තියෙන්නේ රාජ බුද්ධි සේවේ සාමාජිකය කියලා. ොට ඒ පුද්ගලයා පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඒ පුද්ගලයාගෙන් තව දුටත් කනු දැනගන්න යනකොට ඒකත් රාජ්‍යබුද්ධි සේවේ ඉල්ලිම් පරිදි නවත්තන්න සිද්ධ වෙන. එතකොට සහරාන් සමග සම්බන්ධ වෙලා හිටිය සහරාන්ගේ ත්‍රස්ත කණ්ඩායම සාමාජිකයක් වෙච්ච පොඩි සහරාන් සමග රාජබුද්ධි සේවේ පුද්ගලය කයම් කිසි සම්බන්ධයක් පවත්තාගෙන ගියාන තොට තුරු දැට ගන්න හැරි. ඒ ොත්තුරු මොකද මේ ප්‍රහාරය වෙන්න කලින් ඇයි මේ සම්බන්ධය විමචනය කරු සදයට ලබන්නුදුරන්නේ. ඒ සම්න්ධයෙන් ඇයි කිසි පියවරක් ගණඩ කටයුතු නොකළේ එතුන මොකක්ද තිබ්බේ ගණුදනුව ඒවගේ අවමෝශයන්නේ ප්‍රහාරය සිද්ධ වුනාට පස්සෙ හැරි. ඇයි රහස් පොලිෂය අපාධ පරිිෂයන් දෙ පාත්මේතුවට ඒ අයගෙන් තවදුට්ටත් කරුණිමසල මේ ප්‍රහාරය කරපු මහමොලොකරුහවාගණ්ඩ සහයෝග නොදුණි කියන කාරණාව ප්‍රශ්නය අපිට මතු වෙනවා. දැන් මේ සියලු කරුණුවලින් අපිට පේන දෙයක් තමයි. දැන් විමාශ්‍යනය පාස්කු පහරය මහමොලොකරුවාගෙන යනවා වෙනුවට මේ රජව මේ දැන් පොලිසිය කරන්නේ මේ රජය දැන් කරන්නේ පාස්කුපහාරය සම්බන්ධයෙන් විමාශනය කරලා ඒතුළුතු නිලධාරීන්ව දඩයන් කරන්න පටන් කරන තියෙන. දැ අවංකව රජයට අවශ්‍ය නම් පාස්කුපහාරය සිද්ධකරේ කෞුද කියනෙක දැ ගණ්ඩ. පාසුපහරය මොල මහමොලකරු කෞුද කියනෙක දැන ගඩ මේ විමශන කරටපු නිල්ධාඩිින්ෙන් ඒ තුරුතුරු වැරගෙන පිටිපස ගියානං මේ මාස් පාස්කු පහරය මහමොලකරුවාගන්න එක මහ දෙයක් නෙවේ කියන එක අපි කාටත් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ අනුව අවංක උමනාවත් තියෙනවනං මේ මහජනතාවගේ බදුබුදනාසු නාස්ති කරලා මේ චාන්‍යබේෂය කර වගේ මේ අවංක දක්ෂ නිර්ධාරීින් පිටිපස එලවන් නැතුව ඒ නිර්ධාරීන්ග තියෙන තොරතුරඇරගෙන හරි පැත්තට මේ පාස්කු පහරය ිඳව එක මහමල කරුහුවගන්නහවාගැනෙන් පිළිබඳ පරිීක්ෂණය රජය පවත් අන්්ඩෝනි රජ ඒදය කරන්නතුව වෙනදදයක් කිරීමෙන් මිනිස්සු තුළ ඒ පිළිබඳ සැකයක් ඇති වෙලා තියෙනවා ඒවගේම මේ පෙස්සමේ තියෙන කරුණු අපි විමාර්ශනය කරල බලපුහාම අධ්‍යයනය කල්ල බලපුහාම අපිට ඇතිවෙන සැකය තමයි වැටයි නියම නියරයි එක්කහු වෙලා ගොයම කෑවද කියන සැකේ. වැ වැටත් නීරත්තියන්න ගොයම ආරක්ෂා කරන්න ගොය ආරක්ෂා කරන් බ වැටයි නියරයි ගොයම කෑවද ගැසකේ අපිට මේ පෙස්සමේ තියන සඳහන් කරුණුවලින් අපිට ඇතිවෙනවා. දැන් ඒවගේ අපි දන්නවා රාජ්‍ය බුද්ධි සේවේ බුද්ධාංශය මේ රටට විශාල් වැඩකොටසක් කරපු බුද්ි සේවාවන් දෙකක්. මේ බුද්ධි සේවේ කීතිනා මේ රැක ගැනීම රජයේ වගකීීම. මේ බුද්ධි සේව යම්කිසි නිලධාඩියෙක්කෝ දෙන්නෙක් මොනයම්ම හෝ හේතුවකට තමුන්ගේ රාජකාරිය පැහැරැරල තියෙනවනං එම නැත්ත් තමුන්ගේ වෙනත් අිලාශ නිෂ්ඨකරගන්න වෙනත්තාආකාරයකටයුතු කරලා තියෙනවන හමුගේ මොකක්හරීප මේ කියන ආකාර වැරදි ආකාරයට කටයුතු කරලා තියෙනවා න ඒ නිල්ධාරීන්ට විරුද්ධව කරුණනා කල්ල කටයුතු කරලා රාජ්‍ය බුද්ධිසේවේත් හමුදා බුද්ධි අංශේත් අනෙක් දිලධාරීන්ගේ අනෙක් නිල්ධාරීන්ගේ ගෞරවය කීතතිය ආරක්‍ෂා කරල දෙන්නගෙන ඉල්ලීමත් අපි රජයෙන් කරන්න කැමති. අවසාන වශයෙන්. අපි කියන්නේ. ශානිී අභේෂය කර කියන්නේ අපි නීති ශ්‍රරෂත්‍ර අපි දන්නවා. මේ රටේ ඉන්න හිටිය අවංකම බොහම කාර්යක්ෂම බොහොම කාර්ශූර දක්ෂ පොලිස් නනිතිරරි මහත්මයෙක්. දැම් මේ ඒ මහත්මයා මේ පාස්කු පහාරයට අදාළව ඉතාම බරපතල කරුණු රාශියක් හෙළිදරව කරලා තියෙනවා. අපි මේ රටේ පුරවැසිුව හැටියට ඒවගේ පක්ෂයක් ඇතිියට ගේ නීතිච්ච ප්‍රජාව හැටියට අපි බොහොම උනන්දුවෙන් බලා ඉන්නවා ශාන්‍ය භේෂ කර මහත්මයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ මහත්මයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියටත් පෙනීඉන්නවා ඒවගේ අපි රජටිකයන්න කැමති මත්මයාගේ ආරක්ෂාව කරුණනා කල්ල සපයන්ද ඒමාත්ම ආරක්ෂා කරන්න ඒමාත්ම ඇගේ ජීවිතයට යම් කිසි තර්ජනයක් ඇති වුණොත් ඒකට රජේ වගේ ගියුතුයි කියන කාරණාවත් මේ අවස්ථාවේදී රජයට මතක් කරන්නන. थැ निලतජयवन මहात्ම आगे स में අප पूදි चय सुन्त्र්‍ර महात्ම आगे ඒවගේම හ හම सिर्फ ුමहात्මගේ නඩේ නඩුවල ගඩු අधිරන්නේ විසින් දෙනලද ීන්ද පරිශීलने කන නමකු තිරෙනවා ඒ නඩුකටයතිම මඩු පාඩුකන් තිබිල තියෙනවා කියර ඒ नඩු ද විශेෂම් සඳහන් කලා තියෙනවා නිලන්ත ජයවර්ධන කියන හිටපු රාජබුද්ධි සේවේ ප්‍රධානිය ඒ න්‍යියන්ත ජවධන මහත්මාව ඒ නඩුවේ රජයේ සාකිකාරයෙ කරේ කොහොමද විතිකාරයෙක් නොකට කියන ප්‍රශ්නය නඩුවේදී මතු කරලා තියනවා. ඒවගේම තවදුටටත් ඒ නීතිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳවත් ප්‍රශ්න කිරීමත් කර තියනවා දෙ නීති ප්‍රතිවරයා හරියට නඩුවක්දා නැතිවුණනොත් අල්ලස් කොමිස මහරියයට නඩුවක්දා නැවුණොත් ඒක ඒ ඒක ප්‍රතිපලය වේ ප්‍රතිඵල ඒ වෙන්නේ වඩද කරන මිනි සුත් එලිය යන එක මම මේක සඳහන් කරන්නෑ කෙම සිිල්ප නඩුමාත්මය හරි පූජ ජය සුන්ර්මාත්නය හරි වර්දක්රල තින ගුළු වර්දකාරය ගුලු හිරිදාන්න න කන තානේම කියන්නේ. නමුත් මේ සම්පූර් සම්පූර්ණ නඩුව න්ද කියල බලපුවාමක ශංතිත ැකියට ගත්තම පන දෙයක් තමයි සමහර වැදක සාක්ෂිකාරයෝ සිරමෙන් නිිස්මාත්නයකගේ වැදගක සාක්ෂිකාරයෝ ක්ෂයට කැදවල නෑ. ඒවගේම නිලර් ජයවතර මහත්මයා රජයේ සාක්කිකාරය කල තියෙනවා වගූතරකාය කරන්නව විතිකාරය කරන්න නැතුව. ඒවගේ කරුණු රාශියක් නීතිපතිවරයක් පැත්තින්. pad සිසි සහ naග ce kata කයි miබ දැේ කාල තුරු කරගන්න වශන්ද ඒ ශාන අබේෂ කරමහත්මයා ට විදුදුව ගන්න පීවරසා ඒ අදල් පෙසම සබන්ධය මනහරි කරනු යවනන්ග මටයකු තුද පු ඇතට මේ පෙස මිදිරිිපත් කලා තියෙන්නේ සරත් වේෂක කරමහත්මයා පාලිමන්තු දුගල් ප්‍රකාශයෙන් පස්සේ ඒ කරනු මඩංගු කරලා නිර්නාමික පෙස්සමක් සයිදියට ලැබෙනවා. ඒකෝඩ කරපු පරීක්ෂණම් ඒකෝඩ කරපු විමශචන මත කුලිය අපිටිය මහ සතාධි කරණයට කරුණු දැකීමක් කරනවා මේ පාස්කුපහාරයට කලින් සහරන්න ඇතුළු පිරිසත් අඩංගෝට ගැනීමේ අතල් ල සම්බන්ධෙන් විමශනය කිරීමේදී ශානි්‍ය අභේෂ කර මහත්මය සහි ඔහු ඇයට දෙ හිටිය නිල් ධාඩින් කණ්ඩායම නිෂි ආකාරයට කටයුතු කරලා ඒ අත්තඩංගුවට ගැනීම කරඩ පැහර හැරීමක් සිද්ධ කරලා තියෙනවා කියලා එතුට ඒ ඒ කුණු දැක්වීම මත සහ අධිකරණයට ඉදිරිපත්්කර බීවාත්තා මත පදනම් කරගෙන අත්තඩංගෝට ගැනීම කිරීම වලක්වා ගැනීම සහ ඒ කුණු දැක්වීමෙන් ඒ සම්පූර්ණයි ක්‍රියාවලිය තුළින් ශාන්‍ය බේෂ කර මහත්මයාට මහත්මයාගේ මූලික අයිතිවාසිහ මුල්ලංගනය වඋුණා කියන පදනමත් තමයි. ඒ දැනට ශාන්‍ය බේෂ කර මහත්නයක් ගිසි කුරාදා මේගරඩු ්‍රේෂ්ාධිරනට පෙස මකි රිපත් කරල ති. රජිත ලක්මාල් සමග නිතිඥ්ඥ බලවේගේ සාමාජිගේයෙක් විදිහයට දම ඇ දින ඔබ ඉදිරියට පැමිණිලා කාරණ කිහිපයක් පාස්කු ප්‍රහාරය සහ ඊට පශ්චාත් කාලීනව ශ්‍රී ලංකාව තුල වර්තමාය ඇවවෙලා තියෙන තත්ය සම්බන්ධය යම් කිසි කරුණු පැහැදිලල් කිරීමක් කරන්න අපේක්ෂා කරන්නේ තවශ මේ පස්කු ප්‍රහාරය පිළිබඳව මේ දෙවැනි වටේ කතාවක් මේ වට දෙටය කතක්තම ඇති වෙලා තියන්නේ එම දෙවැනිවටේ කතාවක් ඇැතිවෙන්නේ හේතුව තමයි ගිය සතියේදී ලබාදුන්නු හිටපුූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපුූ ආරක්ෂකලයකම් හේමසිරි ප්‍රනාාන්දුට අදාලව ලබා දෙන ලද ඔන්න නිදොස්කොට නිදහස් කරමින් ලබා දෙන ලද තිීන්දෝ සමග සමාජයේ ඇති වනා කතාබහ. ඒක තමයි මේ දෙවැනි වටේ කතා බහක් ඇතිවෙන්න හේතුව වෙලා තියෙන. ඇතවශයෙන් අදාළ නඩුතීන්දුව නඩුතිදුව පැහදිලියම දක්කල තියෙනවා අදාළ පුද්ගලයන්ව පිත්තිකරුවන් කිරීම සම්බන්ධයෙන්ම විශාල ගැටලුවක් තියෙනව කියලා. ඒය අනුව පැමිණිල්ලේ සම්පූර්ණ සාකිමය හෙයුමේ අනතුරුව විත්්‍යයක් නොක්කැඳවාම අදාළ පුද්ගලයන් දෙදෙනාව නිදොස්කොට නිදහස් කිරීමට ගරු ත්‍රිපුද්ගල මහාධකරණය තීරණය කරා. ත ව මේ තීන්දුව පැදිලිරලා තියෙනවා ගරු නීතිපදිතුමා අදාළ නඩුව පැවරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදවල තියෙන ගැටලුව. ඒවගේම තමයි සාක්ෂිකරුවන්ගේ තිබ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවල තිය කරුණු ඒ කරුණු මත අපරාධනඩුවක් පවරය හැකිද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවාගේ ඔබ තමුන්න්නන්සලාට ඉතාමත්ම ගෞරෙන්න්න ුතු පෙන්න්නන්නේෙ කෙමති අපරාද නඩුවක් කියලා කියන්නේ ඔප්පු කිරීමේ බාරය යම් හෝ සැකයක් නැතුව කිසියම්ම හෝ සැකයක් නැතුව නඩුව කොප්පු කරන්න ඕනි සාධාරණ සැකයෙන් ඔබ්බට කිසිම සැකයක් ඉතිරරි වෙන්නබ අපරාධ නඩුවක චුද්ධයක්ක වරධ කාරයක් කරන්න එතකොට එවන් නඩුවක් පවරද්දි ගරු නීතිපතිතුමාට විශාල වක ගීමක් තියෙනවා සාධාරණ සැකයක් ඇති නොවන පරිදි අදදාල චදතිතයන්යට විුද් අඩු ව ල ජුතියන් වසරට අධිකාලයක් ලක්ෂ වඳනා ගරගත කරලා තිබ ඔවුන්ගේ තනතුරුව ඔුන්ට අහිමි කර ඉට පසම මෙ නඩු පැවරීම සිද්ධ කර ැන් අපිට අවශ්‍යතාවයක් නැහැ ඔය ඒ අදාල පුද්ගලන්ද දෙන මේ සිද්ියයටට වැරදිකාරවද නිවැරදිකාරවදි කියනෙ කාරණය සම්බන්ධයෙන් අදහ දක්න්න මොද ගරුධකරණය තීරණය කරලා තියෙන ඔවුන් මේ සිද්ධිය සිද්ධියට අදාලව වදකාරය වෙන්න නෑ උන්ට නගනලද අධිචෝදන සම්බදධ වන් වදකාරෙක් වෙන්නේ නෑ කියලා. ඒයනුව දැ ඊලක ප්‍රශ්නතම දැ පාස්කු ප්‍රහාරය සම්න්ධයෙන් තිය නඩුටික ඔක්කොමඉවරද නෑ නඩු ටික ඉවර නෑතාම. පාසකු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටත් නඩු පවතිනෝ. ඔබ තමුන්ාන්සල දන්න මති පාස්කු ප්‍රහාාරයට සම්බන්ධ වෙච්ච අදාළ තවහිත් ජමාත් සංවිධානයට සම්බන්ධයයි සැක්ක කරන. ද්ගලන් බුද්ද විද විර්ශ ශයක ද පැත් ශෝද ගොඩු රීමුත් කල ෝත්න් නට භාගවෙ මින් පතිනවා. පුද්ගලන් විශාල ගණන්නකට ඔවුන් චෝතිතයන් කරලා ඔවුන්ට ඔවුන් සම්බන්ධය සමහරුන්ට රජයවියද මෙම නීතිඥ්ඥවරු පත් කරලා. දැනට නඩු කටයුතු පැවැතමින් තියෙන්නේ. යනුව මම උත්සාහ කරන්නේ නෑ අදාල. පවති නඩු කටයුතු පවතින සිද්ධිය සබඳ නඩුම්බන්ධෙන් අහස් පකා කරන ො අධිරණය විසින් කළ යුතු කාර්භාරයක් ඒක නීතිඥ්ඥවරු දිිය අපි සූදානන්න ඒ පවතින නඩුකටයුතු සම්බන්ධයෙන් යම් කිසි මැතිහත්වීම යම් කිසි කාරණ සිද්ධ කරන්න. නමුත් මෙහිදී. අපි බලන්න ඕන වැදගත් කාරණාව තියන දැම්මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධය අහස් ප්‍රකාශ කරන පුද්ගලයන් පිළිබඳව වර්තමාන ආණ්ඩුවේ, ්‍රියා කලාපේ කොහොමද කිය ලබි බලන්න ඕන. අපි මුල ඉඳලළමගත්තොත් එහෙ දාාරන ා ශාන්‍යභේෂය කර කියන ඒ මහත්තයට සිද්ධ වෙලා තියෙන දේ. ඔහු වසරකට අධිකකාලයා ප්‍රක්ෂත බන්ධනා ගාර කත කරලා තිබ්බා මංක කියන්න මේ සිද්ධිය හින්න කියලා නමුත් ඔහුට ඊට පස ඔහු ආවායෙන් පස්සේ ඔහුගේ තණතුර සාමාන්‍යම පිස්ෝ කෙනෙක් එකෙ මට්ටමකට පහත හෙලලා ඔහුව නිකන් මේ පුද්ගලික සහකාරයෙක් විදිහට නියෝ්ජ පොලිස්පතිතුමගේ පුද්ගලක සහකාරයෙක් විදිහට ඔහුව ගැෙනහිල්ල ඔහුට ඔහ යම්කිසිආකාරෙන අවමානය කට ලක් කිරීමක් කර දැන් ඔහු කරලියට විල්ල තියෙන ඔහුගේ මූලික අයිතිවාසික කඩවීම සම්බන්ධෙන් ජනාතිපති නීතින්ය තිසත් විජගුණවර්ධන මහතා පවසන ලදාකාරයට ඔහුගේ අයිතිවාසික සම්බන්ධය ඔහ දන්නා කරුණු ප්‍රසිද්ධියයේ. පවසමින් ඔහු ඇවිල්ල සඳහන් කරනවා පාස්කුපහරය සම්බන්ධයන්න ඇත්තම තත්ත්වයන්න මේකයි. ඒ ඇත්තම තත්ත්වය මේ විදි හට තියදී ඇත්මතත්ේ විදිට යද මට විුද්දෝ මගේ මූලි තිවක කටරමින් රාජ්‍යහහා පරිපාලය ක්‍රියාත්මක වෙනවා කියලා විදායකෙ හා පරිපාලනය ක්‍රියාත්මක වෙනවා කියලා දැන් ඇවිල්ල තියනවා ශානිී අබේෂක කර හත්මයා කරලියට එතකට ඒක්කෙනෙක් ශාන්‍යබේක ක මහත්ත ඇත් කතා කරන්න කිය ඔහුට විද බඩ සිද්ධ. ඩ සපිවලුවොත් හරෙන් ප්‍රනාන්දුු සමජන බලේගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීතුමා. එතුම කතා කරන්න කිය එතුමට විවිධවස්ථාවල අපාධ පරීක්ෂණල පාර්මන්තවට එන්න කියලා එම මහත්මයක්ගේ දන්න තොරතු දන්න ොරතුර කිය එමහත්මයෝ දැඩි ලෙස පී් න පත් කිරක් කර ට පස මනුෂනායයක්කාර පාර්ලිමෙන්න්තු මන්ත්‍රීතුමා, සමගජන බලවේගේ එඇතුමට පසකු ාර සම්බද වචනයක් කියෙපුකම ක් එන්න කියලාගේ. ට පසේ ඔය කියන මහත්තුරු දෙන්නම ඔබ මුන්ාන්සල දනැති එක්තර රූපහණනි නාලිකාාවක මෙ පාස්කු ප්‍රහර සබන්ධින් ගියා සාකච්ඡාවකට ඒ සාකච්ඡාව මොතුද වනේ ඒ සාකච්ඡාවදේ ආන්ඩුව නියෝජනය කරමින් පැමණ ඇතිවරුන් දෙෙන නිරන්තරව මියෝගර පුළුවන්න්න කටරරින් සාාවයන් තමයි නවතිින්ද වෙන්නේ ලුවන් කටරරින් සාබයන්තමයි නොතින මතේගේ මුළලු සාකච්ඡාව ඉවර වෙනකම්ම විවිත බලපෑම් කරමින් හරින් ප්‍රනාාන්දු සහ. මනුෂනායකාර කතා කරට කතා කරන්න තිබ ඔන්ගේ අවස්ථාව උදුරගත්තා. කන කටෑරියොත් සේතම තැර පෙන්ුවෙන් ඔන්න ඕක තම හැමතිමේ ඒසාකච්චාපුරම මම දැකපුදේ සහපි දැකපුදේ. ඊට පසේ ඊළඟට ෂයහන් මාලක ශෂයන් මාක විුරුද නඩුවප පැරවා ෂයන් මාක විුද්වයි නඩුවප පැරුව ෂහන් මාලක විුද්ධව ධන්නේී සංරය කැේ විස්සවගන්ද යටතේ නඩුවක් පැරවා මොකක්ද ර රජ අසතුටට අසන්තෝෂයට පත්කිරීම රජය අසන්තෝෂයට සහ අනාදරයට පත්කිරීමට මිනිසුන් පෙළඹීමේ අරමුණින් කටයුතු කරා කියලා සයහන් මාලකට විරුද්ධව නඩුවක් පැරු. දැන් එතකොට අපිට මේ ඊ ඊත අතතුර සිල්ගාමිනිිබියතු රිල්ගාමිණිියතුම තමන්ලගේ පුද්ගලික පුද්ගලික සමූහයකදී සූම් මීටි එකදී කියන ලද ප්‍රකාශය සම්බන්ධෙන් සිරිල්ගාමිලි පේතුමාව අවස්ථා කිහිපයකම අපරාධ පරීක්ෂණ දෙ පාර්තමේත්තුවට ගෙන්වවා. එතකොට දැන් අපිට පැහදිලි දැන් මේ ආණඩුව මේ දෙවැනිවට මොකක්ද කරන්නේ. උඹල පාස්කු ප්‍රහාරය ගැන කතාකරොත් උඹලට ලේසි වෙන්න නෑ උඹලට සී අයිඩියකට එන්න වෙනවා උඹලට උසාවියට යන්න වෙනවා. උඹලට ඇපතියන්න වෙන ඒක හින්දා කතා කරන්න එපා. ඔබට පේන වැඇති මෙ තර්ජනාංගුලිය මොකටද මේ එල්ල කරන්නේ තර්ජනාංගුලිය එල්ල කරන්නේ මිනිස්සුන්ගේ කටවාගෙන අපි අපිට ඕන විදිහට පරිච්චය පවත්තනවා උඹලට තියෙන්න්න වෙන දේ බලාගෙන ඉන්න. ඔන්නඔඒ කාරණ තමයි ආණ්ඩුව මේ ආණ්ඩුවේ මේ ක්‍රියාගලාබේ වැලූ හාම අපිට හඳුනගන්න පුලුවන් වෙන්න ඒ කියන්නේ තවටි කාලයක් ඇදදි කිසිම මනුස්‍යක් මේ පස්කු පාර ගැ කතාතරට බය වෙනවා. ඇයි බයිෙන්ඩ හේතුව කතාගරපු ගම එක්ක සුයේඩිය කරගන්න එක්කෝ සිනිසවගන්ද ර ආන්ඩුව පහු ට පත් කර කියල අධිකරණයකටි දිරිපත් කරන. එක්කෝ මොකහරි සංවාදයකට ගැනල සංවාදය තුලද කියන පිලක ද ගලෙක් නත් කතා ලහැ පුද්ගලෙක්තුනත් කියන ලතතා රු ල න්ඩ කියල කියනවා. එතකට ඔය තුන්වා කාරයට පුද්ගලයන්ගේ කටවහන්ඩ උත්සාහරන. දැ ආන්ඩු ැන කරමින් පවතින්නේ ඔන්න ඔය කාරණය. එකන පස්සුපාරයගන කතා නොකර නිකං ඉඳ පල් කියලා කියන්න. ඊලඟට වෙනදේ තමයි දැනට මේ ආන්ඩුවන්න ලොකු ඩොල අර්බපුදයක. අපේ රට ඩොල්ර් අරර්බ දෙයක සිටින්නේ දැන් අපි හැමතිස්ස අපිට මේක මතකෙතියෙන්න්නේ නෑ ශ්‍රී ලංක ජාතිය විදිර අප ප්‍රසිද්ධක්මට අමතක කරන්න ජාතියක් කියලා. දැන් අපිට මතක හිටි න්නේනෑ මේ ඩොල් අර්බ දය කවද ඇති වුණේ කිය. ොල් අබු දනට ඇ වෙලා ති අ බදිය. තක ොල් අර්බද ඇතිවෙලා තියෙනවා දැන්ටරට ොර්නෑ මේ කොවිඩ්ව සංගතය සහ ආණ්ඩුේදි අකාර්යක්ෂම ආර්ථිකය හැසිරවීම කළමනා කරණය පිළිබඳ ගැටලු මුදල්ලම තිලාගේ බදල්ම දිල විසින් කටයතු කරල ආකාරය අනුව මේ ආ්ඩුට කළමනා කරනය කරලා. අපේ රට ඇතුලට ඩොර්ගේන එක කරගන්න බැරි වෙලා තිය. දෙයික තමයි සත්‍යද යෝක තදම ොල්ල නැතිේ නමු. තම න්සල මක දයාගන්න තව අවුරුදක් ඇද්ද. තව අවුරුද්දක් යඇද්දී කියන්න පටන් ගන්න මේ ආණ්ඩුව මේ ඩොලර් නැතිවුණනේ කාදිනල් තුමා හිද කියලා. අතිකරුකාදිනල් තුමාඒ එක රටවල්ලට ගිහිල්ල ඒ රටවල් වලට කියලා තියනවේ පාස්කුපාරය සම්න්ධයෙන් සාධාරනයක් කිෂ්ට වෙන්න කියලා හහින්දතම ි ොල්ල බැනැත් කියලා නිරම යන් හ කිය ඔය මට පටම ඇවිිල්ලදන්. දැනට මේ පස්කුපාරය සම්බන්ධයෙන් කතා කරන්නේ කවුද. අතිකරු කාදිනල්තුමා. ද අතිකර නමා කතා කරද්දී අතිකරු කාදිනල්තුමාට කොප්පමන බාධ තිබෙනවාද. මේ කතාකිරීම වලක්වන් ඔහුට එරව හට එරවා අන්දිවට පෝස්ත්‍ර ව්‍යපාර එපවා ගෙනනිච්චා. ූලධර්මවා මූල ධර්මවාදී ලේබලයක් ගසමි. ඒ අනුව මේ ආණ්ඩුව යන්න ගමන පැහැදිලි මේ ආණ්ඩුව යන්නේ. නිසුන්ගේ කටවහන්ඩ පාස්සකු ප්‍රහාරය කියන එක සම්බන්ධය වචනයකත් මිනිසුන්ගේටින් නොවන තැනට ගන්න. නමුත් ආණ්ඩුවට මේ අස්සාද අපි මතක් කරනවා. ආණ්ඩුවට මෙ අසාද අපි මතක් කරනවා. එහෙම කටවහන් එහම විනිස්සුන්ගේ කටවහන්න බැහැ මිනිස්සුන්ගේ යිතිවාසිකම මූලිකයිතිවාසිකම. ඒ මූලික අයිතිවාසිකම රැක ගන්න සමග නීතිඥ බලවේගේ විදිහට අපි ඔබ තමුන් අන්සල එක්ඉන්නවා. ඔබ තුමාලා දන්න ඇත්ත, ඔබතුමාල දන්න සත්‍යය කියන්න බයවෙන් අවශ්‍යතාවයක් නෑ තමන් කියන්නේ ඇත්තනං එය ප්‍රකාශ කරල යුතුයි. ඒ අනුව මේ ආණ්ඩුටූමනා වෙලා ති බබට මේ කටවහඩ එහෙම කටවහන්න ඉඩ දෙන්නේන අපි සමග නීති බලවක විදිට මිනිසුන්ගේ කටවහනවස්ථාව වලද මිනිස්සුන්ට ලොක්්ධාන් හදන වෙලාවදදි කට බධන්හන වෙලාවලදදි ප අප ඉදිරි පත්වෙන. ඉදිරි පත්වෙලා ඒ මිනිස්සුන්ගේ අයිතිවාසික වෙනුවෙන් ඒ මනිස්සුගේ හඬ වෙනුවෙන් අපි හඬක් වෙන්ඩ සූදාන කියන පණ විඩ මේ අවස්ථාවදි ලබා දෙනවා. ඊට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දන්නට කරගෙනයන විමර්ශණවල පැදිල අඩපාු තියෙන බව දිනල් තුමා ඇතුළු කතෝලි පල්ලිය විසින් දැන්නටම ආණ්ඩුවට දන්නල තියෙනවා මේකට ඇත්තවශයම සම්බන්ධ කරගතයුතු චුගධතයෝ මේක සම්බන්ධය ප්‍රශ්න කළයුතු තැනැත්ත ඒ සම්බන්ධය නිසි පරිදි විමර්ශණයක් වෙන්න නැහැ කියලා. මං කැමැති ජනාධිපතිතුමාට සහන් කරන්න ජනාධිපති තුනි දැම්ම කාධිනලතුම මේ කතාව කියනවනි. මේක විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනවා තියෙනව කියලලා කාදිිනල් තුමාම පහැදිලිව කියනවනි. අන්න ඒ කාරණය සම්බන්ධය සහ මේදැන් ජනතිපති නීතිඥ්ඥ තුමාකි ව්වාකාරයට මේ පෙස්ස මේ තියන කාරණ සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශණයක් පවත්තන්. මේ හැගිලා තිය දේවල් මේම තැක් එලියට ඇවිල්ල තියෙන දේවල්. ආණ්ඩුවට කොච්චර ආණඩුව කොච්චර උත්සහ කරත් මේ යටට දාන්න මේ රබ ොලයටට දාගන තියාගන්න උත්සාහකර ඔන්න දැ රබ බොලි උට ඇවිල්ලා. ජනතිපති නීතිං් තුමා සඳහන් කරලා දාකාරයට පෙස්ස මේ තියන ඇත්තටම පස්කුප්‍රහරේ වෙච්ච කරුණු කාරණා මනොවද. මේ කරුණු කාරණ. ම්න්ධය නිසි විමර්ශණයක් උනේ නැත්තේ කොහොමද මේ වහන්න කටයුතු කරේ කවද්ද ජතික බුද්්‍යාංශයට තිබ්බ ප්‍රශ්න මොනවද මේවලට වගකිව යුතු නිසි පුද්ගොලය කවුද. මේවල ඇත්තම වගකීම පැහැරහැරිය කවුද කියනකාරණයේ විමර්ශණ දෙක් විදිහට පස්කු පහරය සම්බන්ධය එක විර්ෂණයකුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු එලියටේම වලක්ගන්න කටයුතු කරන ලද නිලධාරීන් සහ කණ්ඩායම් පිළිබඳ. අවත් විමර්ශණයකුත් පැවැත්ව යුතුයි. අපි අවධානයෙන් බලාගනිඉන්නවා ජනතාවගේ කටවහන්ට දෙන්නේ නෑ සමග නීතිඥ බලවේගය ඒ උදෙසා ඒ ජනතාව වෙනුවෙන් පක්ෂ බේදයකින් තොරව, ජාති බේදයකින් තොරව, ආගම් බේදයකින් තොරව පෙනී සිටින බව මේ අවස්ථාවේදී මතක් කරන. ස්තුතියි.